ජනපති මෙහෙවරක සත් දින මතකය. සැප්තැම්බර් 4 වෙනිදා සමුතිවාදී ආණ්ඩුවේ රටක් හදන දැක්ම B2025 එළි දැක්වීම මෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සමුතිවාදී ආණ්ඩුව පිළිබඳව මේ සංකල්පය පිළිබඳව අත්දැකීම් නැති නිසා වගේම මේ සමුතිවාදී ආණ්ඩු ක්‍රමයකට කැමති නැති අය බලය සඳහා බලය ඉලක්ක කරගෙන යන දේශපාලනයක් කරන අය රට ගැන නොසිතා තමාගේ බලය පිළිබඳව සිතලා සැලසුම් කරන අය රාසි වෙච්ච සමාජයකයි අපි ජීවත් වෙන්නේ. මේ කාර්ය සාර්ථක වෙන්න දේශපාලඥයාගේ වගකීම, රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම, පුරවැසියන්ගේ වගකීම, ව්‍යාපාරිකයාගේ වගකීම, ඒ සෑම කෙනෙකුගේම තමාගේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු වෙන්න ඕනේ. පාසල් සිසුන් තුළ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අරමුණෙන් පාසල් දරුවනට පොත් ප්‍රදානය කිරීමේ උළෙලක් මෙදින පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. පළමු අදියරේදී උසස් පෙළ පන්ති සහිත පාසල් 2820ක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. කියවන පුද්ගලයා තුළ ඒ දැනුම ඇතිවන ශික්ෂණය, දැනුම වැඩි වෙන විට තමාගේ ජීවිතය පිළිබඳ තමාට හොඳ අවබෝධයක් ලැබෙනවා. අපි සියලු දේවල් කරන්න මුලින්ම තමන් නැත්නම් ඒ පුද්ගලයා යහපත් චරිතයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. මෙදින ජනාධිපතිතුමා පොළොන්නරුවේ විවෘත කිරීම් රැසකටද සහභාගී වුණා. ඔක්තෝබර් මාසයේ සිට අපි ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ආරම්භ කරනවා. සෑම භූමියක්ම වගා කළ යුතුයි. වගා කරන්නේ නැත්නම් තිබෙන නීති රීති යටතේ මම අලුත් නීති රීති ගැසට් කරලා ප්‍රධාන වශයෙන්ම ඒ ඉඩම් වගා කිරීම සඳහා එක්ක රජයට පවර ගන්නවා, එහෙම නැත්නම් වගා කරන අයට දෙනවා. සැප්තැම්බර් 7 වෙනිදා දයක්සිය ගීතවත් ස්වරයෙන් රසවත් කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සඳහා විශ්‍රාම දීමනා ප්‍රධානය ජනාධිපතිතුමාතින් මෙදින ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. කලාවට ලැබී ජනාධිපතිතුමාගේ මෙම සත්ක්‍රියාව කලාකාමී හැමගේ ප්‍රසාදය පිණිස හේතුවනු ලෙසකයි. සාහිත්‍ය කලාවෙන් පොහොසත් දැයට අපේ මේ බුදුමනෙන් තම දහසක් කැකුළු පිපේ. සැප්තැම්බර් මස 8 වෙනිදා ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක දරුවන් සුරකිමු ජාතික වැඩසටහන මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ කෙරුණා. ජනාධිපතිතුමා විසින් මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව මියන්මාරයෙන් ප්‍රධානය කෙරුණු කුලතිසි රාජා ඇත්තටවා මෙදින ජනාධිපතිතුමාදී දළදා මාලිගාවට බාර කෙරුණා. මෙතැන් සිට පුලතිසි රාජා උතුම් දළදා වහන්සේගේ මෙහෙවර පිණිස වරම් ලබනු ඇතේ. ජනතාව වෙනුවෙන් මෙහෙවරට කැපවුණු ජනපති දිනපොතේ තවත් සතියක සටහන් ලබන සතියේත් අද වේලාවට එළඹෙන සතියේ ජනපති මෙහෙවර සතියග විමසමින් විමසා බලමු. ජනපති මෙහෙවරක සත් දින මතකය.